වැව්බැඳි රාජ්‍ය අභිමානය රජරට ටීවී යුටියුබ් නාලිකාව. ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත අතිගෞරවනීය මාගේ දේවතුන් පණ්ඩිතනම් වහන්සේගේ අවසරයි. අද මේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වී සිටින අපේ පාර ප්‍රදේශයේ සිටු දෙනාගේ අවසරයි. විශේෂයෙන්ම අද අපි එපාල්සේ ගෙතාරාම මහ විහාරයට මේ සිටු දෙනාටම සම්බන්ධ වෙන්න කියලා කියපු කාරණාව මතක්ද කියන එක මොන දෙනාටම පැහැදිලි. ඒ හේතුව තමයි අපි දන්නවා අපේ රට මේ වෙනකොට අත්ලා තියෙන ඉරණම මොකක්ද. ඒ සඳහා අපි මේ මොහොතේදී කළ යුත්තේ මොකක්ද, අපේ කාර්යභාරය කුමක්ද කියන කාරණාව සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා තමයි අද අපි මේ අයට මේ විදිහට සම්බන්ධ වෙන්න කිව්වේ. ඇත්තටම විශාල පිරිසක් අද අපේ සාකච්ඡාව සඳහා සම්බන්ධ වී සිටිනවා. ඒ නිසා අපි හැමෝටම මේ අවස්ථාවේදී ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ මේ සාකච්ඡාව සඳහා සහසම්බන්ධ වීම සම්බන්ධව. විශේෂයෙන්ම අපි දන්නවා අපි අවුරුදු 76ක් පුරාවට අපේ ලංකා දේශපාලන තුළ මේ වෙනකොට අපේ රටේ තුළ සෑමාංශකෙම කඩා වැටිලා අපි එදා ඉඳන් කිව්වා ශ්‍රී ලංකාව කියලා කියන සංවර්ධනයේ වෙමින් පවතින රටක් කියලා. නමුත් අපි වර්තමානය තුළ අහන්නේ බම්බලොත් වෙච්ච රාජ්‍යයක් කියලා. රාත්‍රී 12ට මේ ලංකාවේ යම් කිසි දරුවෙක් ඉපදුනා නම් ඒ හැම කෙනාම ලක්ෂ 12ක් ණය අපි ඔක්කොම ණය කාලේ. ඒසා ඒ වගේ තත්ත්වයකට අපි වැටුණේ ඇයි? මේ රටේ අදුර්දර්ශී දේශපාලන ක්‍රමයේ නිසා. ඒසා ලෝකේ විවිධ අය අපේ ලංකාව පිළිබඳ විවිධ කතා කියනවා නේද? අපි දන්නවා ජර්මනි හිටපු සූමා, එයා ලෝකේ තියෙන ආර්ථික දර්ශන අරන් එයා ලස්සන පොතක් ලියනවා ලෝකේ තියෙන ආර්ථික දර්ශනයන් ගැන. එයා ආර්ථික දර්ශනයන් ගැන ලෝකේ තියෙන ඔක්කොම අරගෙන එයා පොත ලියලා කියනවා ලෝකේ තියෙන හොඳම ආර්ථික දර්ශනයේ සත්‍ය රට තමයි ලංකාව. මොකද්ද? ඒකේන භෝගේන බුංජේය දීවිකම්මම් පයෝජේ චතුද්දංච නිදාපේය ආපදාසු භවිස්සති. එහෙනම් අපි බෞද්ධ දර්ශනය තුළ තියෙන ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරා නම් පාලකයා හැබැයි අපට පේන්න රූපවාහිනී අපිට ඉස්සරහට ඇවිල්ලා මොකද කරන්නේ? බණ අහනවා. අර්ලගහ මන්දිරයේ මැදසාල ඉඳගෙන බණ අහන ලෝකෙට පේන්න. හැබැයි ඒ කට්ටිය කවදාවත් ධර්මයේ හදවතේ තුල තිබ්බේ නැහැ. ඒ කට්ටිය හැමදාම මේ රට වංචාවේ දූෂණේ පිරිච්ච රාජ්‍ය පාඩ පච්චරා මිස මේ අපේ රටේ ප්‍රශ්න විසඳුවේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕන මේ රට යහපත් මාවතට යොමු කරන්න අපි ඔක්කොමත් එකතු වෙන්න. ඒ නිසා පාට පක්ෂ කුල මල ભેදයකින් තොරව අපි ඔක්කොමත් එකතු වෙමු. අපි එකතු වෙන්නේ පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි. අපිට එහෙම කිසි අරමුණක් නෑ. මේ රට හදන්න ඇත්තටම අපට උවමනාවක් තියෙනවා. දානශාලාවට ගේන දානයක බල දකිද්දී අපි දන්නවා ඒ මනුස්සයා දානය ගෙනලා තියෙන්නේ කොහොමද කියලා. මාස දෙකකට සැරයක් එක්ක දානයක් ගෙනකොට ඒ දානේ එහෙමනම් මිනිහා හැමදාම ජීවත් වෙන්නේ කොහොමද කියන හැඟීම අපට එනවා. ඒස අපට වගකීමක් යන මොකද්ද? මිනිස්සුන්ට ඇත්ත පෙන්නලා දීලා මේ රට යහපත් මාර්ගයට ගන්න. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරමු. ඒස අපේ නායක හාමුදුරන් වහන්සේගේ අනුශාසන අපට නිරන්තරයෙන් හම්බ වෙනවා. ඒ වගේම අපේ ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේගේ අනුශාසන මේ ප්‍රදේශයේ ඉන්න මහා සංඝරත්නයේ අනුශාසන පරිදි අපි හැමෝම මේක ජයග්‍රහණය කරන්න ඕනේ. ඒ නිසා එක එක්කෙනාගේ විවිධ කතා තියෙන්න පුළුවන්. නමුත් මේක මේ වෙනකොට ලංකාව විවිධ වෘත්තිකයන් එකතුලා තියෙනවා. ඊයේ තොරතුරු තාක්ෂණ අංශේ ලංකාවේ විවිධ අය එකතු වෙලා මහ ලොකු සමුළුවක් කරා. ඒ නිසා ලෝකයේ විසිරලා ඉන්න විද්‍යාඥයෝ අපේ ලංකාවේ ඉගෙනගෙන ගිහිලා ලෝකයේ විවිධ පරීක්ෂණ කරන ප්ලේටන් බලපත්‍ර 10 12 අයිති අය අපේ ලංකාවේ සමුළුවක් කරා මේ රට හදන්න මෙහෙම කියලා. අපේ ලංකාවේ විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන අය එකතු වෙලා කියනවා මේ රට දැන් වැරදි මාර්ගයේ ගිහිලා ඉවරයි. මේ ගියපු මාර්ගය අපි අනිත් පැත්තට හරවන්න ඕන. යහපත් මාර්ගයට අපි හදලා මේ රට හදන්න අපේ දායකත්වය දෙනවා කියන. ඒ නිසා මේ හැමෝගේම සහයෝගයක් අරගෙන අපි මේ රට යහපත් රටක් බවට පත් කරන්න හැමදෙනාම එකතු වෙමු. ඒ සඳහා හැමදෙනාටම ආරාධනා කරමින් හැමදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මන් නිහිරේ හැමදෙනාටම දෙවන් සර්. වැඩේ අද ඡන්දෙන් කරන්න පුළුවන් අපට. එතකොට මේ අනුර දිසානායකතුමා කරමු තවත් ප්‍රකාශයක්. මොකද අපට මේ පාලනය වෙනස් කරනවා හැර වෙනත් කිසිම විකල්පයක් මේ රටේ සංවර්ධනය සඳහා මේ අපි වාගේ දුක් විඳින
මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ දරුවන්ට කිසිම විකල්පයක් මේක පාලනය වෙනස් කරනවා හැර වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඉතනින් පස්සේ එක සැරයක් ඡන්දයක් තිබිලා, ඒ කියන්නේ ජනාධිපතිවරණයක් තිබිලා, ඒ ඡන්දයේදී JVP එක කොච්චර කාඩරවරු මහන්සි වුණත් JVP එකට ගන්න පුළුවන්නේ 3/3. මුළු ඡන්ද සංඛ්‍යාවෙම 3/3ක් තමයි ගන්න පුළුවන් උනේ. එතකොට එයාගේ විශ්වවිද්‍යාලෙ හිටපු යාළුවෙක් එයාට කතා කළා, හැමචා උඹලට ඔච්චර මාංශේලා අන්තිමේ 3/3යිනේ හම්බුනේ ඈ, උඹලට ඕනෑකම තිබ්බට යකෝ මේ රටේ මිනිස්සුන්ට ෆෝන් නැත්තම් ඔය වැඩේ කරන්න බෑ. ඒ හින්දා උඹලා ඕක අතහැරලා දාපල්ලා අපරාධි මාංශ වෙන්නේ කෑ ගන්න කියලා. ඒත් එහෙම කිව්වත් යාළුවෝ එහෙම කිව්වත් මේක පස්සේ යනවා හැර හඹාගෙන යනවා හැර වෙන විකල්පයක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ. ඒ වගේම ඒක නිසාම තමයි දිගින් දිගටම හැම මැතිවරණයකදීම නොඑක් පරාජයන් වලට මුහුණ දෙමින් ඒ දිගින් දිගටම ආවේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේදී මේගොල්ලන්ට මන්ත්‍රී ඉදිරි 3 හම්බුනේ. ඒ කියන්නේ අන්තිම 35ක් තිබුණේ ඇයි අවසාන 3ට හම්බුනේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි මම කියන්නේ. මොකද අවුරුදු 35ක් මුළුල්ලේ JVP එක මේක අත්තරින් නැතුව ආපු එක තමයි තාම වැදගත්. නොඑක් තාඩන නොඑක් පීඩන යා ලැස්තුවක් කිව්වා. මොකද අර අරගලේ මේ සේරම වෙලා ජනාධිපති එළිව්වේ ඒ අරගලයේදී ඒ ප්‍රදේශවල ජනතාව ඔය ඇමැතිවරුන්ගේ මැතිවරුන්ගේ ඕලෙ මෙවලේ මේ ගිනි තියලා විනාශයක් කරා. එතකොට දැන් කවුද තෙන්නකෝ පොලිස්පති තෙන්නකෝ තියෙනවාලු මේක JVP එක තමයි මේ ගිනි තැබීම් කරේ කියලා. එතකොට පාර්ලිමේන්තුවේදී අනුර තුමා කිව්වා, හොඳයි ඕගොල්ලෝ කියන්නේ අපේ අය මේ ගිනි තැබීම් වලට සම්බන්ධයි කියලා. එතකොට එයා කිව්වා මාතර ගිනි තැබීමට, අනුරාධපුරයේ ගිනි තැබීමට, ඊළඟට නොයෙක් නොයෙක් තැන්වල කියලා ගිනි තැබීම් තිබ්බා. ඒ කිසිම ගිනි තැබීමකට දැනට අත්අඩංගුවට අරන් තියෙනවා. විශාල පිරිසක් අත්අඩංගුවට අරන් තියෙනවා. හැබැයි අපි දන්න ප්‍රමාණයට ඒ කිසිම ගිනි තැබීමක අත්අඩංගුවට ගත්තු කිසිම කෙනෙක් අපේ සමාජිකයෝ නෙවෙයි. මේ අය මන් රස්සාවක් ගන්න නෙමෙයි කරන්නේ. මට ආද බෝ හිටපු. එතකොට මන් රස්සාවක් ගන්න නෙවෙයි මේක කරන්නේ. එහෙනම් තමුන්නාන්සලත් මේක කරන්න රස්සාවක් ගන්න නෙවෙයි, අපේ අනාගතයේ දරුවන්ට ජීවත් වීමට අවශ්‍ය කරන රටක් නිර්මාණය කිරීමට. ඒ චේතනාවෙන් අපි මේ වැඩේ පටන් ගමු. එහෙම කරලා අපි වැඩ පිළිවෙලක් හදමු කියලා යෝජනා කරමින් මේ අපේ ධාර්මික වූ ප්‍රයත්නය ඒකාන්ත වශයෙන් මේ ජයග්‍රහණය කරලා ළඟා කරගන්න අපට හැකි වේවා, මානසික කායික ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්ත මගේ කතාව අවසන් කරනවා.